Hi guys! Welcome to ChatterPod episode 13. 13. Other episode එක ඕගොල්ලෝ වෙනුවෙන්මයි. Yes. Being creators. කවුද මේ creators ලා? ඔව්. සුරු යනට ඉස්සුරු Facebook එකේ තමයි අපි නම් පොඩි කාලේ වැඩිපුර දැක්කේ. කෙල්ලෙක් මං කොල්ල බැල. එන්න සචිනිගේ අද hina වෙයි දන්නේ බලමු. අපේ ඔයාලට හැබැයි මුලින් පොඩි ලැජ්ජාවක් තිබ්බනේ. අනිවාර්යයෙන් මට බොලිම් නෙමෙයි තාමත් මට ලැජ්ජයි. ඉතින් අර ඒ තිබ්බ ආසාව ඒ මොකක් හරි අපි මොන වුණ ජීවිත කැමතිනේ සමහර දේවල් ක්‍රියේටිව් කරන්න. අපි ගොඩක් යාව කොමඩි වලදී දැක්කට ඉස්සර සමීර එහෙම ගොස්තර බලන ලාවිනේ. ඔව්. ඉතින් අර අපයක් ගන්න ඕන මූඩ් කරගන්න බෑ. ඒ වගේ වෙලාවක නෙමෙයි. දැන් එකම මොමන්ට් එක ඉස්සරුයි මමයි කරද්දී අපි දෙන්නගේ විදි දෙකක් එළියට එන්නේ. ඉවන් the comments whatever you get play smart be smart superior බලු නැත්තම් හිටින් ඉඳන් පොඩ්ඩක් බලන්න ඒ විදිහට බලයි කියලා අපි හිතමු. Hi guys welcome to ChatterPod episode 13 අදිනුවලා කොහමද මේ දැන් 13ක් කරානේ නේ දිනු වෙන ඕනේ පොඩ්ඩක් හරිනේ 13 lucky නේද lucky 13 to buy and සමහර නැත්ද 13 right buy වෙන්න බෑ බෑ ඔයගොල්ලෝ අද episode එක ඕගොල්ලෝ වෙනුවෙන්මයි. හරි. අපි අද කතා කරන්නේ අපි කරන දේවල් ගැන. අපි ගොඩක් දි කතා කරන අපි කරන දේවල් ගැන තමයි. අපි අපි කරන ජොබ් එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මම ටීවී හොස්ට් කෙනෙක්, ඉවෙන්ට් හොස්ට් කරනවා, ඉස්සරු ප්‍රයිවට් කම්පැනි එකක තමයි මුලින් වැඩ කරේ. නමුත් දැන් අපි කරන දේවල් ගැන තමයි ඊට අමතරව කරන දේවල් ගැන අපි කතා කරන්නේ. That is being creators. කවුද මේ creators ලා? ක්‍රියේටර්ස්ලා කියන්නේ ඉතින් එක ගෲප් එකක් තමන්ගේ තියෙන ප්ලට්ෆෝම්ස් සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් යූස් කරලා එක එක බ්‍රෑන්ඩ් එක වැඩ කරන ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ට්ස් සර්විසස් ඔගොල්ලෝ අතරට ගේන්න. ඒක බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙන්නත් පුළුවන්. So everything is not something මොකද කියන්නේ ඇඩ් එකක්ම නෙමෙයි. හැමදේම ඇඩ් එකක් නෙමෙයි. සමහර ක්‍රියේටර්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඒගොල්ලෝ යන එන දිහා කන බොන දේවල් කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන ඇස්පෙක්ට් එකකින් නෙමෙයි නිකන් ඒගොල්ලන් කට්ටියත් එක්ක ෂෙයා කරගන්නවා එක්ස්පීරියන්සස්. අනිත් පැත්තෙන් ඉන්නවා මොකක් හරි බ්‍රෑන්ඩ් එකකට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් මාකට් කරන්න ඇඩ්වර්ටයිස් කරන්න තමන්ගේ ඕඩියන්ස් එක ඉන්ෆ්ලුවන්ස් කරන ක්‍රියේටර්ස්ලා පිරිසකුත් ඉන්නවා. සමහර තව ක්‍රියේටර්ස්ලා පිරිසක් ඉන්න ඒ වගේ තමන්ගේ දේවල් බ්‍රෑන්ඩ්ස් එක නැතුව කරගෙන ගිහිල්ලා හැම දැන් කරලා හැම කරන ඇත ඉන්නවා. ඉතින් කොහොම වුණත් අපි ඔය දෙකේම ඉන්නවා. ඒ කියන්නේ අපි ලයිෆ් ස්ටයිල් එකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. අනිත් පැත්තෙන් අපි බ්‍රෑන්ඩ්ස් එකත් වැඩ කරනවා. ඉතින් මේක මේ අපි පොඩ්කාස්ට් එකක් විදිහට කරන්නේ ක්‍රියේෂන් එක. මේක අපි ලයිෆ් ස්ටයිල් එක ෂෙයා කරගන්නේ. අපි කිසිම බ්‍රෑන්ඩ් එකක් මාකට් කරන ඇස්පෙක්ට් එකින් නෙමෙයි කරන්නේ. නමුත් එහෙම කරන ඒවත් තියෙනවා. හරි. අපි දැන් කොහොමද මේක පටන් ගත්තේ? අපි ඇයි මේක අද මේ එපිසෝඩ් එක කනෙක්ට් හිතෙන්න පුළුවන්? අපිට වැඩක් නැහැනේ, අපිට අදාළ නැහැනේ කියලා. ඇයි අපි මේක කරන්නේ? අපි හිතුවා ඇත්තරම දැන් අපි ඕන කෙනෙක් කොහරි පොඩි තැනකින් මොකක් හරි දෙයක් පටන් ගන්න. ඉතින් ක්‍රියේටර් කෙනෙක් වීමත් පොඩි ප්‍රොෆයිල් එකකින් ඒක 100 දෙනෙක් 500 දෙනෙක්ගේ ඉඳ ප්‍රොෆයිල් එකක් තමයි අප්ග්‍රේඩ් වෙන්නේ. අපිට ඕනේ වුණා ඔයගොල්ලෝ කවුරු හරි ක්‍රියේටර් කෙනෙක් වෙන්න කැමැත්තක ඉන්න කවුරු හරි ඉන්නවා නම් අපේ මොන හරි එක්ස්පීරියන්ස් ටිකක් ඔයගොල්ලන්ට ෂෙයා කරන්න, පොඩි ටිප්ස් ටිකක් ෂෙයා කරන්න. සෝ ඔයගොල්ලන්ටත් ඒ වගේ දෙයක් යූස් කරන්න පුළුවන් කියලා. ඔව්. අනිත් පැත්තෙන් තව හේතුවක් අපිට තිබ්බා. ඔව්. අනිත් එක තමයි ඕගොල්ලන් ක්‍රියේටර්ස් ලව බලන අය නම්, ඒගොල්ලන් ෆලෝ කරන අය නම්, ඒගොල්ලන් මොන වගේ දෙයක්ද කරන්නේ අවුට්පුට් එකක් දෙන්න. Which you have no idea about. So you can have an idea and respect what they do and give some appreciation for what they do. ඒක ඒගොල්ලන් කරන දේ මොකක්ද කියලා හරියටම දැනගෙන ඒක ගැන කමෙන්ට් එකක් දෙන්න ඕනේ කියලා අපිට හිතුණා. හරි. එතකොට අපි මේක පටන් ගත්ත විදිය කිව්වොත් මම කියන්නම් මං ගැන. දැන් මම මාස් මීඩියා වලින් ආපු කෙනෙක් නේ. يعني ටීවී එකෙන් ආපු කෙනෙක්. ටීවී එකට ආවේ ගොඩක් දුක් විඳලා, ගොඩක් රිජෙක්ට් වෙලා මගේ කතාව කලින්නොත් කිව්වා. ඉතින් එහෙම ආපු කෙනෙක් අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි උතර මිනිස්සු අඳුරගත්තේ. ඊට පස්සේ නිකන් ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොෆයිල් එකක් පටන් ගත්තා. ඒක පටන් අරගෙන ඊට පස්සේ ෆොටෝස් දාගෙන දාගෙන යද්දි දැන් එතකොට මගේ යාළුවන්ට තිබ්බා ප්‍රොෆයිල්ස්. මම ගොඩක් පරක් වෙලා පටන් ගත්තේ. එතකොට ඔල්රෙඩි ඒගොල්ලන්ට ෆලෝවර්ස්ලා යම් කිසි ප්‍රමාණයක් හිටියා. හැබැයි ඒගොල්ලන්ට ඔල්රෙඩි ඉන්න ෆලෝවර්ස්ලා ප්‍රමාණය මට දවසින් දෙකකින් එනවා. 100යි 200යි මගේ 1000යි 2000යි එහෙම ඉක්මනට වැඩි වෙනවා. දැන් මම බලුවා මේ මොකද්ද මේ? හේතුව you are a known person. Yes. People want to see what you are doing. ඒක නිසා
මගේ ෆලෝවින් බේස් එක ඉක්මනට ඉක්මනට වැඩි වුණා. ඉතින් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එම්ම දැන් 100ක් විතරට තාමත් 100යි යාට. 100නේ. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. ඉන්ස්ටාග්‍රෑම් තමයි මුලින් පටන් ගත්තේ. ඊට පස්සේ Facebook ප්‍රොෆයිල් එකක්, ඊට පස්සේ TikTok, YouTube ඔය එකක්වත් අතෑරියේ නැහැ ඉතින් පටන් ගත්තා. ඔව් අනිවාර්යයෙන්. ඔයා මමත් මුලින්ම මම හිතන්නේ ඉන්ස්ටාග්‍රෑම් මම මුලින්ම ආවේ Facebook නේ. Facebook තමයි මමත් මුලින්ම පාවිච්චි මුලින්ම ඕපන් කරේ. ඒ නිසා මම එච්චර ලොකුවට කැමති වුණේ නැහැ Facebook එකේ. මම ඊට පස්සේ Instagram මොකද ඔය ෆිල්ටර්ස් අරවා වැදිනුන් මරුනේ. ඉතින් ඕක තමයි ඉතින් තිබ්බේ. එතකොට යනට ඉස්සුරු Facebook එකේ තමයි අපි නම් පොඩි කාලේ වැඩිපුරම දැක්කේ. ඈ ඉස්සුරු ඉතින් ආදරේ කරේ Facebook එකකින්. මම නම් දැකලා තියෙන්නේ status දානවා, කූම් දානවා, feeling sad, feeling sad, feeling awesome, feeling lovely. එහෙම තමයි ඉතින් එක කාලයක දාන්න ඕනේ නැත්නම් වැඩකුත් නැති ඉතින් දාදි වෝල් එකේ කියන්නේ යාළුවෝ ටික ඔක්කොම දාන්න මුට මොකද අද වෙලා තියෙන්නේ කෙල්ල බැලනද කොල්ල බැලනද එහෙම නෑ නෑ කෙල්ලෙක් නම් කොල්ල බැලන එන්න සචිනිගේ අද hina වෙයි දන්නේ නැ බලමු ඉතින් ඒ ඔහොමම තිබ්බේ මේ ඊට පස්සේ කොහොම හරි Instagram තමයි මම පොඩක් කැමැත්තෙන් තිබ්බේ ඊට පස්සේ ඉතින් ඔහොම එතකොට මම followers 300ක් විතර මම දැන් තිබ්බේ මට ඉතින් සචිනිව හම්බුණා සචින්ගේ මාව දානවනේ සමහර මේ යාළුන මුල් කාලේ. ඉතින් එක එක ස්ටෝරි එහෙම දැම්මම ඉතින් ගොඩක් වෙලාවට මට හොමෝ ෆලෝවර්ස් ටිකක් ආවා. ඉතින් 300 3000 වුණා. 3000 30000 විතර වුණා ඔහම ටික කාලයක් ගියාට පස්සේ නේ. එහෙම තමයි ඇත්තට මෙහෙම platform එකක ඉතින් නිකන් ෆලෝවර්ස් ආවේ මට. ඉස්සරට private account එකක් තිබුණා. ආ ඔව් ඉතින් private account එකක් තිබ්බ ඉතින් අර request වැඩි තියෙනවා ගොඩ සමහර ඉතින් අර අඳුරන කෙනෙක් දැම්ම එකත් miss වෙනවා. සචින්ගේ මට කිව්වේ ඔන්න ඕක ඔන්න මේ public කරලා දාන්න ඔයාලට වැඩි ලේසිනේ ඔයාලට පස්සේ ඕන එකක් ඕපන් කරගන්න ඉතින් පස්සේ ඉතින් ඇත්තම ඕපන් වුනේ නැහැ මේකම කන්ටිනියු කරගෙන ගියා. ඒ කියන්නේ මේ මම ඉඳලා හිටලා ඉස්සරගේ ස්ටෝරි දැම්ම ඉතින් බඳින්න කලින් අපි ලොකුවට එළියට දැම්මේ නැහැ. අපි දන්නේ නැහනේ. එළියට දැම්මේ නැහැ. ඔයාව ඔයාව. ඒක මම ඉතින් ඉඳලා හිටලා තමයි දැන් මේ බෙන්දලා හිටලා දාපු එක ඉස්සරට ගොඩක් වැඩ කරා. ඉතින් කොහොම හරි එහෙම තමයි පටන් ගත්තේ. දැන් මුලදී අපි මේකේ potential එක opportunity එක මුලින්ම අඳුරගත්ත කෙනෙක් තමයි මම. Right. ඉගෙනේ ලංකාවේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා බිහිවෙදී මුලින්ම හිටපු සෙට් එකෙක් කෙනෙක් මම. මට එනවා ෆාමි කියලා කෙනෙක්ගෙන් කෝල් එකක්. ෆාමි මට කියනවා මෙහෙම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ප්‍රොෆයිල් එකේ ෆොටෝ එකක් දාන්න පුළුවන්ද? ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක. මොකක්ද ඔයාගේ ගාන මේ පෝස්ට් එකට? දාන්න. මම බැලුවා. That's easy. කරලා බලන්න ඕනේ. දැන් ගානක් කියන්නේ තේරෙන්නේ නැහැ. Okay. ඉතින් ෆාමිටම කිව්වා ඔයා මට සජෙස් කරන්නකෝ ගානක්. ඒක එක කන්සිඩරබල් amount එකක් යා මට කිව්වා. මම බැලුවා මේක ලේසි ඉවෙන්ට් එකකට ගිහිල්ලා පැය 4ක් 5ක් අපි වැඩ කරන්න ඕනේ රෙකෝඩින් වලත් අපිට දවසම වගේ යනවා ඉතින් මේක පොඩි එෆර්ට් එකකින් අපිට යම් කිසි ගාණක් හම් වෙනවා which is easy right and එහෙම හිතලා ඉතින් ඒ වැඩෙන් පටන් ගත්තා එදායින් පස්සේ අද දක්වාම ඉතින් ෆාමි තමයි ගොඩක් වෙලාවට බජට්ස් කියන්නේ hi ෆාමි thank you so much අපි දෙන්නටම ගොඩක් උදව් කරන කෙනෙක් ඉතින් අපේ මැනේජර් වගේ ඉන්න කෙනා ඉතින් අපි කරන්න ඕනේ බ්‍රෑන්ඩ්ස් මොනවාද නැත්ති මොනවාද කියලා අපි එයාගෙන් තමයි ගොඩක් වෙලාවට අහගන්නේ. ඉතින් එතනින් පටන් ගත්ත එක ඊට පස්සේ එන්න අපි එක එක කන්ටෙන්ට් එක යනවා. ඔතනදී එක ස්ටේජ් එකකට පස්සේ මට එනවා මේ රික්වෙස්ට් ඉසුරුත් දාලා කරන්න පුළුවන් කියලා. එතනදී තමයි ඉසුරුත් එක්ක මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මම හිතනවා මට ගොඩක් උදව් වුණා මම ඔපචුනිටි එක මුලින්ම අඳුනගත්ත කෙනෙක් විදියට. මොකද ඕනම දෙයක් මුලින් අඳුනගත්ත කෙනාට තියෙන chance එක වැඩිනේ. ඒක. එතකොට අලුත් පැති වලට යන තියෙන push එක වැඩි. ඔව්. ඊට පස්සේ තමයි ඉස්සුරුත් එක්ක අපි වැඩේ පටන් ගත්තේ. පටන් ගත්තේ. ඉතින් කොහොමද අපි මේකේ potential එක හොයාගත්තේ? ඔව්. ඇත්තටම අපි දැන් මම ඇත්තටම අර මම අර කිව්වා වගේ followers 300ක් විතරනේ මට ඇත්තටම ඕම හිටියේ. ඊට පස්සේ මට තේරුණා දැන් ඔක 30000ක් විතර වැඩි වුණා. ඉතින් ඕක maintain කරගන්න අපිට විදිහක් ඕනේ. මොකක් හරි එකක් හොයාගන්න ඕනේ අපේ. ඔයාලට හැබැයි මුලින් පොඩි ලැජ්ජාවක් තිබුණේ අනිවාර්යයෙන් මට වොලියුම් නෙමෙයි තාමත් මට ලැජ්ජයි. ඒ කියන්නේ මේ එතකොට ඒ කියන්නේ අර ඉතින් මම එහෙම එක්ස්පෝස් වුණ කෙනෙක් නෙමෙයි ස්පෙෂලි කැමරා වලට කතා කරන්න එහෙම. ඉතින් මුල් හරියදී ලොකු ෂයිනස් එකක් ෂයිනස් දවචනේ මන් දන්නේ. තිබ්බ හැම දෙයක් ඉතින් සචින් සෑහෙන උදව් කරා මොනවද කියන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොන වගේ විදිහට කියන්න ඕනේ. ඉතින් ලොකු සපෝට් එකක් එතනින් හම්බුණා. ඒ වලට දුන්න පුෂ් එකකින් ඔය ඇත්තටම ඇවිස් වුණා. මේසන ඒ කියන්නේ ඔයාගේ ඇතුලේ තිබ්බනේ පොඩි ක්‍රියේටිව් පර්සන් කෙනෙක් කියලා. ඔව් මම හැම වෙලාවෙම ආසයන් හිටියා ෆොටෝස් වලට වීඩියෝස් වලට මම ගොඩක් බලනවා මම ගොඩක් සමහර දේවල් ඇප්‍රීෂিয়েට් කරනවා. ඉතින් ඒක ඇත්තටම එහෙම ක්‍රියේටිව් දෙයක් කරන්න ආසාවක් තිබ්බා. ආසාවක් ආව ඇත්තටම. මොකද ඇත්තටම මම 9 to 5 job එකක් කරා. ඔක මම කියන්නේ හේතුව දැන් ඔතන හිටියානම් එහෙම එකක් ඇතුලේ නැති කෙනෙක්ට මම පුෂ් කරාට ඔක වැඩක් නැහැ. රයිට්. ඔව් ඒක ඇත්ත. ඉතින් මේ ඔව් thank you විදියට මම පුෂ් කරාට.
ඉතින් අර ඒ තිබ ආසාව ඒ මොකරි අපි මොනවන ජීවිත කැමති සමාජය ක්‍රියේටිව් කරන්න. ඉතින් ඒ වගේ ඔපචුනිටි එක ආපු එක මමත් කැමති වුණා. ඉතින් අපි බැලුවා පොඩ්ඩක් හිතලා මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් අපි දෙන්න චුට්ටක් කම්මැලි. ඉතින් අපි හිතුවා අපි ලයිෆ් ස්ටයිල් දෙයක්ම කියන්නේ අපි කරන දෙයක්ම ඔතෙන්ටික් දෙයක් අපි බලමු එළියට දාලා අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ඒකෙදි මම මුලින් අඳුනගත්ත දෙයක් තමයි මම කරපු ප්‍රෝග්‍රෑම්ස් එක්ක හැම හැම දැන් මම අර හයියෙන් hina වෙනකොට ඒගොල්ලෝ කැමතිනේ. ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයි, ඒක වෙන දෙයක්. It's natural. ඊට පස්සේ ඩාන්ස් කරන එකටත් හොඳ රෙස්පොන්සස් ආවා. ඉතින් ඒ දේවල් එක මම හිතුවා අපි ඉන්න විදිහට ඉසුරු අඳින විදිහට විශේෂයෙන්ම. එතකොට එයා කන බොන දේවල් වලට ජිම් යන එකට ඉතින් මිනිස්සු කැමති. අපි හිතුවා අපි අපිම වෙනවා. එහෙනම් අපි අපේ ලයිෆ් ස්ටයිල් එක මේකට පාවිච්චි කරනවා. එහෙනම් ලේසි. කම්මැලි ගත්ත එක අපිට ආව ලේසි. එහෙනම් මේක පාවිච්චි කරනවා. මේක තමයි අපි අප්‍රෝච් එකනේ. බීං ඔතෙන්ටික්, බීං ආර්සෙල්ෆ්ස්. ඉතින් ඒ අප්‍රෝච් එකෙන් තමයි අපි පටන් ගත්තේ. හැබැයි අපේ අප්‍රෝච් එක හැමෝටම වැඩ කරන්නේ නැහැ. ගොඩක් ක්‍රියේටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ වෙන කැරක්ටර් එකක් හදනවා, වෙන සිනාරියෝස් හදනවා, වෙන වෙන ඊස්තටික් දේවල් පාවිච්චි කරනවා. එතන මියුසික් වේවා, ඩාන්ස් වේවා, ඒගොල්ලන්ගේ ෆැෂන් ඒගොල්ලන් පාවිච්චි කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එකම නෙමෙයි ඔගොල්ලෝ දකින්නේ. එතනදී අපි දෙයක් කියන්න කැමති, අපෙත් හැමදේම ඔගොල්ලෝ දකින්නේ නැහැ. Yes. අපි අපි හිතාගත්ත මොකද මොන වුණත් අපිට මීට අමතර අපේ ලයිෆ් එකකුත් තියෙනවානේ. අපි අපි චුට්ටක් තීරණය කරා කොච්චරක්ද අපි එළියට දාන්නේ, කොච්චර කන්ටෙන්ට් එකේ කොච්චරක්ද අපි එළියට එක්ස්පෝස් කරන්නේ, කොච්චරක් නැද්ද කියලා. මොකද ඒක ඔගලුණත් කවදා හරි ඒ වගේ ඩිසිෂන් එකක් ගත්තී පොඩ්ඩක් හිතලා බලන්න. මොකද ඒක දෙකම බැලන්ස් කරන්න එපා. මොකද ඔයාගේ ජොබ් එකට වඩා ඔයාගේ ලයිෆ් එක බැලන්ස් කරන්න ඕනේ. ඒක තමයි මේන් දේ. බට් ඔතන හැම දෙයකින්දීම අපිට පොඩි එකක් අපේ ඔළුවේ තිබ්බ මොන දේ කරත් අපි හොඳ දෙයක් තමයි එළියට දාන්නේ. يعني පොසිටිව් දෙයක් තමයි එළියට දෙන්නේ. මිනිස්සුන්ට එක්ක ඉගෙන ගන්න දෙයක්, එක්ක මොකක් හරි ජීවිතේ ගන්න දෙයක් කියලා තමයි අපි මේවා අපි එක්ස්පර්ට්ස් නැහැ මේව දෙයක් කරන්න. බට ඇට්ලිස් අපි මේ ඒක තමයි අපි එන්ජොයි කරන්නේ. ඒක තියාගත්ත ඒ පොඩි පොයින්ට් එක මෙහෙම දෙයක් අපි හිතමු ඔයා කරන කන්ටෙන්ට් එකක් කියලා ඔයා බලන මිනිස්සුන්ට කාටරි ඉගෙන ගන්න පුළුවන්. ඔයා ෆලෝ කරන ගර්ල් කෙනෙක්ට, ඔයා දකින්න කෙනෙක්ට. මම අපි අනිත් පැත්තෙන් හිතුවේ කෑමක් ගත්තොත් මොකක් හරි හෙල්දි දෙයක් මොන හරි නේද? ඒ වගේ දෙයක් තමයි අපේ ඔළුවේ මයින්ඩ් එකේ තිබුණ ලොකු මෙහෙම ප්ලෑනක් අපි ගහගත්තේ නේ. බට ඇට්ලිස්ට් ඇස් අ ස්ටාර්ට් මේ වගේ දෙයක් තමයි අපි හිතුවේ. ඒක තමයි අපේ අප්‍රෝච් එක උනේ. අපි පොසිටිව් දේවල් කරනවා, ඒත් එක්කම අපි අපි විදිහටම ඉන්නවා. අනිත් පැත්තෙන් අපි නෙගටිවිටිත් පොඩක් එහාට කරා. අපේ ප්‍රශ්නයක්වත්, අපේ දුකක්වත් අපිට අපි එහෙම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නේ. අපි මාර සතුටින් හැමතිස්සෙම ෆුල් පොසිටිව් විදිහට ඉන්නවා කියලා නෑ. අපේ ලයිෆ් වල ප්‍රොබ්ලම්ස් තියෙනවා, අපි දෙන්නගේ අතරේ ප්‍රොබ්ලම්ස් තියෙනවා, ඒතර අපිට ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඒවා කිසිම දෙයක් අපි අපේ සෝෂල් මීඩියා හරහා පබ්ලික් එකට දෙන්න ගියේ නෑ. අපි ඒක එන්ජොයි කරන දෙයක් නෙමෙයි. ඒක අපිට කම්ෆර්ටබල් උත් නෑ. අනිත් පැත්තෙන් අපි අසනීපයක් වුණත් ඒකවත් දාන්නේ ඒක අපේ විදිහ. අනිත් එක අපිට හිතුණ දැන් අපේ අපේ වර්ල්ඩ් එකේ මේ අපේ රට වර්ල්ඩ් එකේ හැමතැනින්ම නෙගටිව් දේවල් තියෙනවා. අපිට අත ඒ කියන්නේ අපේ කන්ට්‍රෝල් කරන්න බැරි. ඉතින් අපි අපි තවයකින් අපිට ඒ කියන්නේ අපි තවයට ඒක දෙන්න ඕනේ නැහැ. ඒ තමයි ඔක තමයි අපිට වුණ අප්‍රෝච් එක නේ. ඉතින් ඒක තමයි අපි ක්‍රියේටර්ස්ලා වෙච්ච විදිහ සහ අපේ අප්‍රෝච් එක. ඊළඟට අපි ඇත්තටම දැන් මෙතන හරි අපි පටන් ගත්තානේ. අපි කොහොමද මෙතන මේන්ටේන් වෙන්නේ? ඒක ගැන කිව්වොත් අපි එක දෙයක් තමයි ඕනම එකක. ඕනම ෆීල්ඩ් එකක ආන්ටර්ප්‍රනර්ෂිප් එහෙම නැත්නම් අලුත් දේවල් හොයාගන්න එක තමයි වැදගත්ම දේ. අලුත් පැත්තට යන්න ඕනේ, අලුත් දේවල් කරන්න ඕනේ. එතකොට අපි හිතුවා මේකෙත් අපි අලුත් අලුත් රීනස් හොයාගන්නවා. දැන් මුලින් මම අනවුන්ස් කරගෙන ආවා ප්‍රොඩක්ට් එකක් පෙන්නලා, "Hi guys, මේ ප්‍රොඩක්ට් එක ගන්න, මේක මරු, මේක ගෑවම සුදු වෙනවා, කළු වෙනවා, ඔක්කොම කියනවා." නමුත් දැන් මම ඒක කරන්නේ නැහැ. අපි කරගෙන යද්දී අපිට තේරුණා මේක හරියන්නේ නැහැ. අපි ඩාන්ස් කරන්න ගත්තා. ඊට පස්සේ ඉසුරු ජිම් යන එක, ඉසුරු ෆලෝ අප් කරන ෆැෂන් ට්‍රෙන්ඩ්ස්, ඒ වගේ දේවල් ඉසුරු පාවිච්චි කරා. ඊට පස්සේ ඉසුරු උයන්න ගත්තා. ඒ වගේ දේවල් කරා. හෙල්දි කන දේවල්, ඒවයි තියෙන කැලරි ප්‍රමාණය මෙහෙමයි, මේක කෑවොත් මෙහෙමයි, ඩීටොක්ස් වෝටර් බොන්න, ඒ වගේ දේවල් මම දකින්න ඔයාගේ ස්ටෝරි වලින් ෂෙයා කරනවා. ඉතින් ඒ අපේ අප්‍රෝචස් වෙනස් කරගෙන යන ගමන් අපි අලුත් ප්‍රොඩක්ෂන් වලට ගියා. අපි ඒ ගැන කියන්නේ ඔව් අපි අලුත් දේවල් දැන් අපි හිතපු දෙයක් ද අර සචිනිකෝ වගේ දැන් සචිනිකේ ප්‍රව පොඩි පොයින්ට් එක අපි හයිලයිට් කරන්න ඕනේ. දැන් මුලදී අර සචිනිට පැටෙන්ෂල් එක ඩෙන්ටිෆයි වුණ තැනදී සචිනිකෝ පොඩි එෆෙක්ට් එකකින් අනේ කිසිම දෙයක් කරේ නැහැ. එහෙම නියම් ෆොටෝ ගත්තාම විතරයි පොඩි එෆෙක්ට් එකකින් කන්සිඩරබල් ගානක් අතර. දැන් එහෙම කරන්න බෑ. දැන් ඉන්න ක්‍රියේටර්ස්ලා ගාන වැඩි, දැන් ඉන්න කම්පිටිෂන් එකක් තියෙනවා, මාකට් එක ලොකුයි. අපි යුනික් වෙන්න ඕනේ. අපි යුනික් වෙන්න ඕනේ, අපි ක්‍රියේටිව් වෙන්න ඕනේ. ඉතින් අපි සමහර දේවල් හිතුවේ හරි අපි මේක දේ නම් කරන්නේ, අපි බලනවා කොහොමද මේ කන්ටෙන්ට් එක අප්ග්‍රේඩ් කරගන්නේ,
ප්‍රඩක්ෂන් පැත්තෙන් හෝවේවා ඒක මියසික් වලින් හෝවේවා ලස්සනෙන් හෝවේවා අපේ ඇඳුමෙන් අපි වෙනස් කරන්න කොහොමද මේ කන්ටෙන්ට් එක ලස්සන කරන්න කොහොමද ඉස්සර අපිට මම හිතන්නේ මම විශේෂයෙන්ම Instagram Facebook වල කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තෙන් හයි ක්වොලිටි ප්‍රොඩක්ෂන් එකේදී මුල් කට්ටියකින් කෙනෙක් මම රයිට් මුලින් ෆෝන් එකෙන් කරපු එක අපි කැමරා ක්‍රූ එකක් එක්ක කරපු මුල් එක්කෙනෙක් මම ඔව් ඉතින් ඒ එතකොට අපිට තේරුණා ඒකේ තියෙන ඉම්පැක්ට් එක කොච්චර ලොකුද කියලා. මොකද ඒක ඇත්තටම Tamanටත් හොඳයි බ්‍රෑන්ඩ් එකටත් හොඳයි. ඉතින් ඔහොම ඔහොම පොඩි පොඩි දේවල් ඇඩ් කර කර තමයි සමහර දේවල් අපිට යන්න වෙන්නේ. මොකද අර කිව්ව වගේ කම්ප්‍රෙෂන් එක වැඩි. වැඩ ගොඩක් කම්පෙයා වෙන වැඩි. ඒ හින්දා Tamanගේ අවුට්පුට් එක හැම වෙලාවෙම ගොඩක් හිතලා බලලා කරන්න ඕනේ. ඉතින් අපි ඒ අතින් අපේ අලුත් දේවල් විදියට අපි high quality production එකට. ඊට පස්සේ අපි හොයාගත්තා අපි එන approach එක චුට්ටක් වෙනස් කරනවා කියලා. සමහර දැන් අපි ගොඩක් වෙලාවට comedy use කරනවා. මොකද drama use කරනවා. ඉතින් ඉසුරුට එහෙම දැන් රඟපාන්නත් වෙලා තියෙන්නේ. ඔව් අනේ හරිම අමාරුයි. ඉතින් සමහරව දැන් අපිට මම අර මං කිව්වා වගේ සචිනීලා වගේ එහෙම expose නැහැ. ඉතින් හරිම අමාරුයි රඟපාන්න ගියා. මේ ළඟ කාමරයට යන්න ගිහිල්ලා බුදුවා. ඔඩි මේ BTS video එකකුත් తీර හරිම අමාරුෙන් තමයි මේක කරගත්තේ. ඉතින් thank you අපි බලනවාට ඒත් especially මාව මම මෙච්චර අමාරු මේ ගැන කරාට. මේ ඉස්සරහට ඔය ගන්නව ඇලු හැබැයි නාට්‍ය වලින් එහෙම රඟපාන්න. ඉල්ලලා තියෙන්නේ. ඇත්තද? මොන වගේකින් දන්නේ නැහැ. නම් කියන්න. නම් කියන්නේ නේ හරි. ඉතින් දැන් අපි රඟපානවා ඊට පස්සේ අමුතු ට්‍රාන්සිෂන්ස් යූස් කරනවා ෆැෂන් බ්‍රෑන්ඩ්ස් වලට නම් ඒ වගේ අලුත් අලුත් දේවල් අපි හැමතිස්සෙම අපේ ක්‍රියේෂන්ස් වලට දානවා. ඔය අතරතුරේ අපි ලයිෆ් ස්ටයිල් එකත් කරගෙන යනවා. කරගෙන යනවා. ඒ කියන්නේ අපි ඒක කියලා බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩ්ම කරන්නේ නැහැ. මොකද අපේ ලයිෆ් ස්ටයිල් එක බලන්නනේ ගොඩක් අය කැමති. අනිවාර්යයෙන්ම ඒකත් කරන්න. අපි කන්සිස්ටන්ට්ලි කරගෙන යනවා. අනිත් පැත්තෙන් අපි අනිත් අයව ස්ටෝක්උත් කරනවා. ස්ටෝක්උත්. ඔව් මොකද මම මට තේරෙන එකක් තමයි අපි හැමෝම ඉන්ස්පිරේෂන්ස් ගන්නෑ මිනිස්සු විදියට. අපි දෙයක් දැක්කම අපි ඒක ඉන්ස්පයර් වෙනවා. ඒකනේ ගොඩක් අය ක්‍රියේටර් කෙනෙක් ෆලෝ කරන්නේ. දැන් ක්‍රියේටර්ස්ලා ෆලෝ කරනවා. මොකද මට මතකයි අපේ පිස්සු කන්නව පොඩ්ඩක් මතක් ගන්න ඕනේ. එයා එකපාරක් එයාගේ කන්ටෙන්ට් එකේදි කිව්වා හැමෝම කොපි කරනවා. එකම දේ you need to find something to make it creative. Yes. Make it yours. Yes. ඉන්ස්පිරේෂන් එක ගන්න ඒක හොඳයි. ඉතින් එයත් ඇත්තටම එහෙම කරපු කෙනෙක්. අපි ගොඩක් එයාව කොමඩි වලදී දැක්කට ඉස්සර සමීර එහෙම කොච්චර බලනවද නේ. ඔව්. ඉතින් අර ඔව් එක තාමත් අපි සමල්ලට කියනවා. ඉතින් දැන් එයා ගොඩක් එයාගේ දේවල් අප්ග්‍රේඩ් කරලා තියෙනවා, වෙනස් කරලා තියෙනවා. ගොඩක් ජීවිතේ ගන්න මේ ළඟදී මම රණින් වීඩියෝ බැලලා මම එකදා දුවන්න ගියා. ඒ තරම් මම ඉතින් ඒ වගේ. ඉතින් අපි ගොඩක් එයා වුණත් බලනවා කොමඩි වලින්. දැන් එයා වෙනම රීනා එකකට ගිහින් ඒකත් අපිට පොඩ්ඩක් හයිලයිට් කරන්න ඕනේ. ප්ලස් ඒ වගේම අපි ගොඩක් ඉන්ටර්නැෂනල් අයවත් අපි බලනවා, ලංකාවේවත් බලනවා. අනිත් එක ඒක පොඩි ලොකු කියලාත් නෑ. චූටි ෆලෝවර්ස්ලා ඉන්න කෙනෙක් වුණත් අපිව ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන්. ඒ වගේ ඉන්සිඩන්ට්ස් උත් මට මේ ළඟදී වුණා. ඉතින් ඒ වගේ අපි හිතලා අපි හොයලා බලනවා මොනවද මේ අය කරන්න කියලා. ඉතින් ඉන්ටර්නැෂනල්, නැෂනල් මේ හැමෝම බලන්න ඕනේ. ස්පෙෂලි ලංකාවේ අපි බලන්න ඕනේ. මොකද අපේ ඔඩියන්ස් එක ඉන්නේ මෙහේ. ඒගොල්ලන්ට කේට කරන්නේ ලංකාවේ ක්‍රියේටර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ට එක්ක තමයි අපි මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දෙගොල්ලන්වම අපි බලනවා. බලලා හොඳ දේවල් අනිවාර්යයෙන්ම අපි එකතු කරගන්නවා. ඊට පස්සේ මේක තමයි අමාරුම දේ. කීප් ක්‍රියේටිං. යස්. මොකද ඔයාගේ ලයිෆ් එකේ හැමදේම ඔයා පබ්ලික් කරගෙන යද්දී ඔයාට සමහරවිට එක එක සිටුේෂන්ස් එන්න පුළුවන් කරන්න බෑ. ඔයාට සමහරවිට පොඩි බ්‍රේක්ස් ඕනේ. ඒක මෙන්ටල් බ්‍රේක් ඩවුන් එකක් වෙන්න පුළුවන්, ෆිසිකල් බ්‍රේක් ඩවුන් එකක් වෙන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ බ්‍රේක් ගත්තාම ආපහු එන්න චුට්ටක් අමාරු. මොකද මේ ඇල්ගොරිథమ్స్ වලින් සමහරවිට ඔයාගේ රීච් එක අඩු වෙනවා. ඒතරට අර පරණ තත්ත්වෙමටම ඔයාට මික්මන්ට යන්න අමාරු. රයිට්. ඒකින්ද මොන සිටුේෂන් එක ආවත් ඒක මාරම අපි හිතමු ඔයාගේ අතප්පයක් ගන්න ඔයාට බූත් කරගන්න බෑ. ඒ වගේ වෙලාවක නෙමෙයි. නමුත් මොන වගේ මහන්සියක් තිබ්බත්, මොන වගේ අමාරු කාලයක් තිබ්බත් කොහොම හරි මේක කරන්න ඔයාගේ ජොබ් එක විතර කරනවා නම් අනිවාර්යෙන්ම ඒක කන්සිස්ටන්ට්ලි කරගෙන යන්න ඕනේ. මට හොඳම උදාහරණ තියෙන්නේ මගේ අපේ බබා හමුනාට පස්සේ පොඩ්ඩක් අමාරුයි නේද මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එතකොට ෆිසිකලි ඔයා වෙනස් වෙලා තියෙන්නේ, මෙන්ටලි ඔයා වෙනස් වෙලා තියෙන. ඔයාට වැඩ වැඩි, බබෙක්ින්ව ෆීඩ් කරන්න ඕනේ, යාට හැමදේම සප්ලයි කරන්න ඕනේ. ඉතින් මේකත් එක්ක ෆැන්සි වෙන්න අමාරුයි. අනිවාර්යයෙන්. නමුත් වෙන්න වෙනවා. මම පොඩි කාලේ සති දෙක තුනක් තමයි පොඩි බ්‍රේක් එකක් ගත්තේ. ආයෙමත් මම වැඩ පටන් ගත්තා. ඒක හරිම අමාරු දෙයක්. බට ඐ ඩිඩ්. මොකද මම අමාරුවෙන් ගොඩ නගා ගත්ත දේ ආපහු ස්ටෙප් එකක් බෑක්වර්ඩ් කරගෙන මට උමනා වුණේ. ඔව් ඒකත්. අනිත් පැත්තෙන් ඒ වගේම එක පැත්තකින් ලොකු සැටිස්ෆැක්ෂන් එකකුත් තියෙනවා. මොකද මේ 100% your work, your effort. ඔයාගේ ක්‍රියේටිවිටි එක. මොකද මම දැන් අවුරුදු 10ක් විතර 9 to 5 job back කරපු කෙනෙක්. ඒකයි මේකයි compare කරද්දී මම කියන්නේ අරකේ
තමන්ගේ මේ කන්ට්‍රිබියුෂන් එක පේන්නේ නැහැ කියලා. ඒකේ පේනවා දුරකට. බට් මේකේ 100% පේනවා. ඉතින් ඒක ලොකු සැටිස්ෆැක්ෂන් එකක් මගේ පැත්තෙන් වුණා මං අර. Because you know both. Yes. ඉතින් ඒක ගොඩක් push එක තව කරන්න. So ඒක අපි හැම වෙලාවෙම keep creating. Yes. ඉතින් ඒක මාර වැදගත් වෙනවා ඔයා ක්‍රියේටර් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා නම් සමහර වෙලාවට මුලදී වාගේ ලොකු රීච් එකක් නැහැ. මුලදී වැඩක් නැහැ කියලා හිතනවා. අයියෝ මේක යන්නේ නැහැ කමෙන්ට් එකක්වත් නැහැ. නමුත් give it some time. ඔයා හරි තැන හිට කරාට පස්සේ ආපහු කරගෙන යන්න තමයි තියෙන්නේ. හැබැයි එතනදී අලුත් දේවල් වෙනස් දේවල් හැමතිස්සෙම ට්‍රයි අවුට් කරන්න ඕනේ. දැන් මේක අනිත් එක කියන්න ඕනේ, මේක සමහර වෙලාවට ටීම් වර්ක් එකක්. අපි මේ කීප් ක්‍රියේටින් කියලා උගන්වන්න කියන්නේ මේ කොච්චර මේක අමාරු දෙයක්. සමහරලාට අපේ අවුට්පුට් එක හරි ලේසියෙන් අපි බලලා හිනා වෙලා අපි සතුට වෙනවා. නමුත් ඕගොල්ලන් දන්නේ නැති දේ තමයි මේක ලොකු ටීම් වර්ක් එකක්. මෙතන ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ඉන්න පුළුවන්. ඒතර එයාගේ මේන් ජොබ් එක මේක. ප්‍රොඩක්ෂන් ටීම් එකක් ඉන්න පුළුවන්, කැමරාමන්, ඔඩියෝ, එවරිවන්. ඊට පස්සේ ගෙදරත් ගොඩාක් සිටුවේෂන්ස් තියාගෙන හිනා වෙලා ඉන්න ඕනේ ක්‍රියේටර් කෙනෙක් ඉන්න පුළුවන්. තේරුණා? දැන් අපි අපි සමහර වෙලාවට අපේ ගෙදර ප්‍රශ්නයක් තිබ්බට අපි ෂෝ එකට ගියාම අපි හිනා වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්. ඒක තමයි සාමාන්‍ය දේ. අපිට මිනිස්සුෙක් හම්බලා කතා කරද්දී අපි හිනා වෙලා ඉන්නවනේ. ඉතින් එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. ඔතනදී 8 to 5 ජොබ් එකේ ඒක වෙනස් වෙනවා. If you have a problem, ඔයාට ප්‍රොඩක්ට් ඕන් අවුට් වෙලා ඉන්න පුළුවන්. මෙතනදී කරන්න බෑ. ඔයා කොහොම හරි ඩෙඩ්ලයින් එකට කලින් ඔයාගේ ක්‍රියේෂන් එක දෙන්න ඕනේ. සමහරවිට ක්ලයන්ට් චේන්ජස් එනවා. මේ 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 රික්වයර්මන්ට්ස්. ඉතින් මේක ඔයා අවුට්පුට් එකක් බලද්දී ඒකයි අපි කිව්වේ appreciate කරන්න ගොඩ දෙනෙක්ගේ ජොබ් එක එකතු වෙලා ඉන අවුට්පුට් එකක් තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් සමහර වෙලාවට harsh comment එකක් ඔයාට දාන්න හිතෙන්න පුළුවන්. බැනලා කමෙන්ට් එකක් දාන්න හිතෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් දාන්න කලින් හිතලා බලන්න මේ පුද්ගලයා මේක කරේ කොච්චර මහන්සි වෙලාද? කොච්චර දෙනෙක්ගේ එෆර්ට් එකක් මෙතන තියෙනවද? සමහරවිට එහෙම ඔයා අදහස් කරන දෙයක් ඒ කන්ටෙන්ට් එකේ නැහැ, මොනාරි කියන්න ඕනවට වා කියනවා. Don't do that. Appreciate කරන්න ඕනේ. මොකද මේක හරිම වැදගත් ප්‍රොෆෙෂන් එකක්. දැන් අපි සමාජ දකින්න. දකින්න. But ඒක අපි කතා කරන්න අපි අර මුල තියෙන ටොපික් එකෙදිත් අපි කිව්වා being creators කියන එක. බට් අර සමහර දැන් අපිට හිතෙන්න පුළුවන් මේ ක්‍රියේටර් වගේ තමයි මේ ක්‍රියේටර් වෙන්නත් ඕනේ. මේ එහෙම එකක් නැහැ. එක එකයි වෙනස්. ඉතින් අපිට එහෙම බයින්න බෑ. මෙයා එෆර්ට් එකක් දාලා හොඳට කරනවා මෙයා කරේ. ඒක ඉතින් අරේ කැමැත්ත. ඉතින් ඒක යාගේ ප්‍රොෆයිල් එක, යාගේ ජීවිතේ. ඉතින් සමහර ඇත්තට මෙහෙම ලොකු එෆර්ට් එකක් දාන්නෙත් නැහැ බලද්දි රීච් උත් වෙනවා. ඉතින් එක එකයිගේ හැටි ඉතින් හැම දෙයක්ම තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. දැන් ඔඩියන්ස් එක අතේ තමයි. දැන් අපි ගොඩාක් අමාරුවෙන් කරන ප්‍රොඩක්ෂන් එකක් වුණත් නොයන් ඉඳ තියෙනවා. ඒක වෙනවා අපිට ගොඩක්. අනිවාර්යෙන්. ඔව්. හරිම අමාරුවෙන් කරලා මාර එදන් කරලා කට්ටියගෙන ස්ක්‍රිප්ට් ලියලා කරනේවා යන්නේ නිකම් මේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆිල්ටර් එකක් වගේ දාලා කරනේවා යන්න වෙද්දි රීච් වෙලා. ඔව්. ඉතින් ජීමේ ලෝකේ සාධාරණ හැම පැත්තෙම මේක එක පොඩි පොඩි දේවල් වෙනවා. ඉතින් ඒක අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ. අනිත් පැත්තෙන් අපි අර සචිනි කිව්ව එකක් තියෙනවා. දැන් මම අර තව පොයින්ට් එක ආය පාරක් මම මෙන්ෂන් කරාට සෝරි. අර මම 8 to 5 ජොබ් එකක් කරපු කෙනෙක් විදිහට මේකත් බලද්දි මේක 8 to 5 ජොබ් බෑ නේ. මේක සමානලට 225 24 hours job එක. සමහරවිට අපිට අපි අර අපි උදේ කරනවා වගේ ඕගොල්ලෝ ඔෆිස් එකට ගිහලා අපි ඔෆිස් එකට කලින් ගියා වගේ ඊළඟ ඊමේල්ස් ටික කරනවා වගේම අපි ඉන්ක්වයරිස් ටිකට රිප්ලයි කරනවා. එතකොට තමයි රිප්ලයි එකක් එන්නේ. එතකොට තමයි you get the ball rolling. ඒ වගේ එකක් තියෙනවා ඉතින්. මොකද රීච් වෙන ටයිම් තියෙනවා, රීච් වෙන්න නැති ටයිම් තියෙනවා. ඒ වෙලාවට එක පෝස්ට් කරන්න ඕනේ. ඉතින් ඒවා හරියටම බලලා අර ජොබ් එකක්ම තමයි. මේක අය ජොබ් එකක්ම තමයි, කිසි වෙනසක් නැහැ. සමහරලාට ස්ට්‍රෙස් එක අරකට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ෆ්‍රී ටයිම් උත් එහෙමයි. එහෙමයි. 8 to 5 job එකේ වාට Saturday Sunday free. මේකේ වනේ වාට week days උත් free time set වෙන්න පුළුවන්. Yes yes. Then අපිට කියන්න තියෙන්නේ අපි දෙන්න personally follow up කරන ටිකක්. ඒව තමයි අතර මෙච්චරලා කිව්වේ. නමුත් මේවා මේ අපි එකක් තමයි අපි ගොඩක් වෙලාවට appreciate කරනවා. ඉස්සර කලින් කිව්වා ඒක upcoming ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔල්රෙඩි එස්ටැබ්ලිෂ්ඩ් ලොකු ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ලොකු කියන්නේ සයිස්ද? සයිස්. ජිම් ගියපු එක. ඒ කවුරු වුණත් අපි එයාගේ කන්ටෙන්ට් එක බලලා අපිට ඒක සෙට් වුණා නම්, අපි hina වුණා නම්, අපිත් ඉන්ෆ්ලුවන්ස් වුණා නම් අපි අනිවාර්යෙන් එයාව හම්බුනොත් කියනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ රෙස්පොන්සස් උත් අපිට හම්බ වෙනවා. ඉතින් appreciate කරන්න. ඒක give and take එකක්. අපි appreciate කරොත් තමයි අපිට දේවල් හම්බෙන්නේ. ඔයගලගේ comments අපි කියවලා අපි reply කරොත් තමයි ඔයගොලු දිගටම අපිට comment කරන්නේ. ඉතින් අපි ඒක අනිවාර්යෙන් විශ්වාස කරන දෙයක්. අනිත් පැත්තෙන් අපි criticize කරන්න යන්නේ නැහැ.
කියන්නේ එක එක්කෙනාගේ ප්ලට්ෆෝම්ස් දිනවා ඒගොල්ලෝ හදාගත්තා. ඒක ඒගොල්ලන්ගේ විදියට තමයි ඒගොල්ලන්ගේ ඔඩියන්ස් එක ඒගොල්ලන්ට ඔල්රෙඩි හැදිලා තියෙන්නේ. ඒ යාට කැමති ඉඳන්නේ. ඒතර එයා අඳින විදියක් තිනවනම් ඒකට ඒ මිනිස්සු කැමති. ඒක ඒගොල්ලන්ට කරන්න දෙන්නේ. එයාගේ අප්‍රෝච් එකක් තියෙනවා නම් නෙගටිව් දේ මුලින් කියලා පස්සේ පොසිටිව් දේ කියන ලෙට් දෙම් ඩූ දැට්. අපි කවුරුත් ජජ් කෙනෙක්වත් අපි කවුරුත් ටීච කෙනෙක්වත් මේක තමයි මේකේ රෙගියුලේෂන්ස් මේක ෆලෝ කරන්න කියලා අපිට කාටවත් කියන්න බෑ. ඉතින් අපි එකින්ද කාවත් ක්‍රිටිසයිස් කරන්න යන්නේ නැහැ. ලෙට් දෙම් ඩූ දෙම් කියන තැන තමයි අපි ඉන්නේ. Yes, definitely. අනිත් එක තමයි අපි ගොඩක් බිලීව් කරපු දෙයක්. ඒක මම හිතනවා කන්සිස්ටන්සි එකටත් ගොඩක් ඉම්පෝර්ටන්ට් කියලා. අපි අපි අපේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳන් තමයි වැඩේ කරන්න ඕනේ. يعني අපි එන්ජොයි කරන දේ තමයි කරන්නේ. හරියට හරි. කම්ෆර්ට් සෝන් එක කියලා කිව්වද අර ෆුල් කම්ෆර්ටබල් වෙලා රිස්ක් නොගෙන ඉන්න එක නෙමෙයි. බට් අපිට කරන්න පුළුවන් දේ අපේ ස්කිල් එක අඳුරගෙන අපේ පොටෙන්ෂල් එක අඳුරගෙන එතන තමයි අපි ප්ලේ කරන්නේ. ඒක ගොඩක් වැදගත්. මොකද අපිට එතන එතකොට අපිට ක්‍රියේට් කරන්න පුළුවන් for a longer period. Yes. ඒ කියන්නේ අපි එන්ජොයි කරන්න තු අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ බලන් ඉන්න කෙනාගේ එන්ජොයි කරයි කියලා. ඒකයි. You should enjoy it first. ඉතින් මට එතනදී මට දෙයක් කියන්න හිතුණා දැන් මම ඩාන්ස් කරනවානේ. ඒතර මම ඉස්සර ඩාන්ස් කරාදී මට මාරදිර හොඳ කමෙන්ට්ස් එනවා. ඒක සමහරවිට දැන් ඒක එන්නේ නැහැ. සමහරවිට කියනවා මම ගොඩක් කියවන දේ තමයි ඔයාගේ එකම මූමන්ට්ස් තියෙන්නේ කියලා. So this is the way I can dance. ඒක තමයි. දැන් එකම මූමන්ට් එක ඉස්සරුයි මමයි කරද්දී අපි දෙන්නගේ විදි දෙකක් එළියට එන්නේ. ඉතින් මගේ විදිහ මට වෙනස් කරන්න බෑ. එතකොට අපි ක්‍රියේටර්ස්ලා විදිහට අපි ස්මාර්ට් වෙන්න ඕනේ. මෙයා කියන එකෙන් මම කොච්චර දුරක්ද මම ඇඟට ගන්න ඕනේ. මට කරන්න පුළුවන්ද මෙතනින් එහාට? ඉතින් ඒක අපි ස්මාර්ට් විදිහට ගන්න ඕනේ. ඕගලන්නොත් කමෙන්ට් කරද්දී මේ මම මේ ආය ආය කියන්නේ ඕගලන්ගේ කමෙන්ට්ස් ගොඩක් වැදගත් ක්‍රියේටර් කෙනෙක්ට. ඒක හරියට ඩිරෙක්ට් ඇෆෙක්ට් වෙනවා සමහර අයට. සමහර අය මෙන්ටලි බ්‍රේක් ඩවුන්. ඒගොල්ලන් අවුල් යනවා. ඉතින් එතනින් ඒගොල්ලන්ගේ සමහරට ලයිෆ් එකම නැති වෙන්නත් පුළුවන්. මේක නවත්තලා දාන්න පුළුවන්. ඒක නිසා හරිම රෙස්පෙක්ට් කරලා ඒගොල්ලන්ව ඇප්‍රීෂিয়েට් කරලා රෙස්පොන්සිබල් වෙලා කෙනෙක්ව අප්ග්‍රේඩ් කරන්න පුළුවන් කමෙන්ට් එකක් තමයි මිනිස්සු හැමතිස්සෙම බලන්නේ. මොකද මේකේ වැරද්දක් කරන්නේ නැහැ නේ කවුරු? ඔව් ඒක හරි. කියන්නේ ක්‍රිමිනල්ස්ලා නෑ මෙතන. එතන වැරද්දක් කාටවත් වෙන්නේ නෑ. ඕපන් ප්ලැට්ෆෝම් එකක් තමයි. ඒකට තවත් පොඩි දෙයක් මටත් ඇඩ් කරන්න හිතුණා. ඒ කියන්නේ ඒ ක්‍රියේටර් හරිම කැමැත්තෙන් වෙන්න පුළුවන් ඒක කරේ. එක්ක ඔයාගේ ජීවිතේ මොකක් හරි සක්සස් කරගන්න තමයි මෙයාගේ මේ ප්ලෑන් එක මොනවා හරි කරලා හොඳ දෙයක් නම් මං කියන්නේ හැම වෙලාවෙම අපි ඒකළුයි තියාගමු හොඳ දේවල් අපි කරන්න කියන එක. ඉතින් සමහර එන කමෙන්ට් එකකින් එයාගේ මුළු ඩිටර්මිනේෂන් එකම නැති වෙන්න පුළුවන්. එයාගේ ෆැමිලි එකට සපෝට් කරන්න බැරි වෙනවා. ඔයගේ පොඩි පොඩි දේවලුත් ඇෆෙක්ට් වෙන්න පුළුවන්. හින්දා ඇත්තටම ඒ ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් මං හිතනවා මං දැකලා තියෙන විදිහට ගොඩක් කමෙන්ට්ස් හොඳයි හොඳ දේවල් දානවා අර වගේ තමන් එයාගේ ක්‍රියේටව අප්ග්‍රේඩ් කරන්න ඉම්ප්‍රූව් කරන්න තමයි ඒක දාන්නේ. ඒ ප්‍රොඩක්ට් රෙස්පොන්සිබල් වෙන එක හොඳයි කියලා දැන් අපිට කියන්න හිතුනේ. ඔව්. අනිත් එක තමයි දැන් අපි ගොඩාක් බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරද්දී ඕගොල්ලන් හිතන්න පුළුවන් මේ විවර් කෙනෙක් විදිහට මෙයා මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි කරන්නේ. ඔව්, සමහර වෙලාවට ඔව්. ඒ කියන්නේ මම මාකටිං ඉගෙන ගත්ත ස්ටුඩන්ට් කෙනෙක්නේ. එතකොට අපිට තියෙන්නේ යම්කිසි ප්‍රොඩක්ට් එකක් මැනුෆැක්චරින් තැන ඉඳලා රෝ මටීරියල්ස් ගන්න තැන ඉඳලා කන්සියුමර්ගේ අතට යනකම්ම ඒ ප්‍රොසෙස් එකම මාකටිං වලට අදාළයි. එතකොට අපි වාඩ පෙන්වන හැම ප්‍රොඩක්ට් එකම අපේ ගෙදර නැති වෙන්න පුළුවන්. නමුත් ඕක කවුරු හරි මාකට් කරන්න ඕනේ. ඒක ප්‍රොසෙස් එකක්. ඒක තමයි බිස්නස් වර්ල්ඩ් එකේ හැටි. එතකොට මේ ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් කියලා මේක මාකට් කරන එක මම කරා නැතත් ඉසුරු හරි කරනවා. ඉසුරු කරේ නැතත් බලන් ඉන්න කවුරු හරි කරනවා. ඉතින් ඒක බිස්නස් වර්ල්ඩ් එකේ සර්කල් එකේ හැටි. එතකොට අපේ ගෙදර ඒ ප්‍රොඩක්ට් එක සමහර විට නැති වෙන්න පුළුවන්. සමහරට තියෙන්නත් පුළුවන්. එක්ස්පීරියන්ස් එකෙන් කිව්වා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක ඔයාගේ ගෙදර නෑනේ, ඔයා පාවිච්චි කරන්නේ නෑනේ කියන තැනින්දන් අපිට සමහර වෙලාවට ෆීඩ්බැක් එනවා මේ බොරුවක් කරන්නේ. ඉතින් ඒක ජොබ් එකක්. ඒක අපි මුලින්ම කිව්වේ this is a job. So someone has to do. අපි ප්‍රින්සිපල් එකක් විදියට අපි දෙන්න ක්‍රියේටර්ස්ලා විදියට කරන්න ඇති ප්‍රොඩක්ට්ස් තියෙනවා. Yes. ගොඩක් වෙලාවට ෆුඩ් රිලේටඩ් ඒවා තියෙනවා. අපි කොච්චර අපිට කතා කරලා අපි ඒක කරන්නේ. ඒක අපි හදාගත්තු ප්‍රින්සිපල් එක. නමුත් අපි කාටවත් කියන්න බෑ ඔයා මේක මාකට් කරන්න බෑ කියලා. අනිවාර්යයෙන්ම. නේද? ඔව්. අපි ඒ වගේ දැන් ඒක ටිකක් කාලෙත් එක්ක තමයි අපිත් ඒක තීරණය කරේ. මේ වගේ දේවල් අපි ප්‍රමෝට් කරන්නේ නැහැ, මේ වගේ දේවල් අපි මාකට් කරන්නේ නැහැ කියන එක. ඉතින් සචිනි කිව්වේ සමහරවිට ඕගොල්ලන් සමහරවිට අර ඒක ගොඩක් වියර්ඩ් විදිහට හිතෙන්න පුළුවන් මේ කියවද, බට් ඉට්ස් ද ට්‍රූත්. දැන් හරියටම ඇත්ත තමයි ඒ කිව්වේ. ඉතින් ගොඩක් අය එහෙමයි මං හිතන්නේ හැමෝම මේක කරනවා කියලා. බට් එකම දේ අර අපි ෆේක් නොකිරීමක් තමයි කරන්නේ. කරන්න ඕන දේ අපි කරන්න ඕනේ, ජීවිතේ මූව් ඔන් වෙන්න ඕනේ.
earn කරන්න ඕනේ මේව කරන්න ඕනේ but in a positive good manner. Yes. ඕක තමයි bottom line එක. Yes. ඉතින් ඕක තමයි being creators part of our life. Lives තව චූටි දෙයක් මට ඇඩ් කරන්න හිතුණා. දැන් අපි ගොඩක් positive දේවල් මේ being creator එක අපිට අපි ඔයගොල්ලන්ට share කරේ but එක පැත්තකින් අපි අනිත් පැත්තත් චුට්ටක් කියන්න ඕනේ කියලා අපි හිතුණා. දැන් creator කෙනෙක් when api creator kenek vidiyata creators la vena wenno ona vidiyata api oluwe thiya ganna ona deyak thamai it's just a part of our life ara job ekak wage thamai then 9 to 5 job ekak wage thamai job but after the job after this oya vena manussek oya vena person kenek eka oya ayin wenno ona then loku disadvantage ekak thamai then phone godak phone ekeng api me wede ekak ithin godak phone ekey inna welawa wedi ithin thiyena oluwata අමාරු ඇස් වලට අමාරු ඒකත් අපි පොඩ්ඩක් හිතන්න ඕනේ කොයි වෙලාවෙද අපි ෆෝන් එක අතාරින්න පොඩි සෝෂල් මීඩියා බ්‍රේක්ස් ඕගොල්ලෝ ගන්න ඕනේ ඕගොල්ලෝ සෝෂල් මීඩියා ක්‍රියේටර් කෙනෙක් කියලා ඕකෙම ඇලිගෙන ඉඳලා ඒකෙම අල්ලගෙන ඉඳලා ඔතනම ජීවිතය කරගන්න නරකයි බ්‍රේක්ස් ගන්න ඕනේ මොකද you have a real life you have a සමහර loved one කෙනෙක් ඉන්න පුළුවන් බබෙක් ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් මුලින්ම තමන්ගේ ජීවිතේ ෆිගර් අවුට් කරගෙන ඊට පස්සේ තමයි මෙතනට ඔළුව දාන්න ඕනේ නැත්නම් අරකයි දෙකයි ඕගොල්ලෝ යයි අපි ඔයගොල්ලන්ට වෙනස හිතා ගන්න බැරි වෙයි. ඉතින් ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතේ අපි ආරාධනදි කිව්වා කන්සිස්ටන්සි තියාගන්න ඕනේ මේක කීප් ක්‍රියේටින් සමහරලාට බ්‍රේක්ස් ගන්න ඕනේ. Yes. It's all about balance. It's all about balance. Even the comments whatever you get play smart, be smart, respond කරන්න ඕනේ වැඩ කරන්න. නැති වෙලට ඉන්න. ඔයා වැරද්දක් කරන්න නැත්නම් whatever it is ඔයාව වටන්න කාටවත් බෑ. ඉතින් අපි හිතනවා අපි මේ කියන්න හදපු දේ ඔයගලන්ගේ ඔළුවට යන්නේ නැති, ඔයගලු ක්‍රියේටර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා නම් මේක ඔයගලන්ට help out කරන්න නැති. ඒ වගේම ක්‍රියේටර්ස්ලා දිහා ඔයගොල්ලෝ දැනට බලපු විදිහක් තියෙනවා නම් අපි දිහා සුපිරියට බැලුවා නම් thank you very much. සුපිරියට බැලුව නැත්තම් හිටින් ඉඳන් පොඩ්ඩක් බලන්න. ඒ විදිහට බලයි කියලා අපි හිතනවා. Right. ඉතින් අනිත් එක තමයි ඉස්සර ගොඩක් අය comments ලා අපිට දාලා තිබ්බා පල්ලෙහා ඉස්සරහට කතා කරන්න ඕනේ topics. ඔව්. ඉතින් එතන තිබ්බා social media harassment ගැන. අද චුට්ටක් අපි එතන touch කරලා ගියා. අපි ඉස්සරහට ඒ topic එක අපිට වඩා expert කෙනෙක් එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහට බල. ඉතින් ඒත් එක්කම අපි හිතුවා අද episode එකේ අපි ආදරය කරන අපේ කැමති creators ලා ටිකකට shout out එකක් දෙනවා කියලා. කාටද අපි පිස්සු කන්නව මතක් කරන්නේ? ඔව් පිස්සු කන්නව අපි මතක් කරා. ඒකට අපි ඇත්තටම මේ මේකෙනම් මේ හිතාගෙන ආවේ නෑ නම් ටික අපි ඔළුවේ තියෙන ටිකක් අපි කියමු කියලා. මොකද දැන් අපි කැමති ඇත්ත කෙනෙක් මේ අපි කියන්නේ. ඔව් පිස්සු කන්නව අපි මතක් කරා ඇත්තටම අපි ඔය දැන් අපි මේ කියන්නේ purely creators ලා විතර ආපු අය. මාස් මීඩියා වලින් ආපු කට්ටිය නෙමෙයි. මාස් මීඩියා කියන්නේ TV වලින් ආපු කට්ටිය නෙමෙයි. කෙලින්ම creators ලා විදියට ආපු අය. පිස්සු කන්නාට අපි හරි කැමති. යෂන් හස්සු මතක් කරා. මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ you are doing a good job. Yes, you guys are fun. Yes. Lochana matak karana Lochana. Lochi J. Yes. Man hitanne purely ma talented creator kenek. Eka yanne metana palleham indala metana kiyanne metana. Ne ne bindu indala udata maapu mara creative deval karana mara honda reach ekak thiyena kenek Lochana. Tiyawata api me welama matak karana. Api apita hem welama badagini hadawana wild cookbook ka matak karanna ona. Yes. Eya then ekeni million selling reach ala din international gear book hats off good job yeah matak karanna one thawa godak innawa idin apita me matak karagena giya gewa godak matak karanna one thawa kawuda eth ekkama ape favorite ma couple ekak thamai travel with wife ah oh api podcast ekak thawa itin hemawoma matak kara api oh itin eth ekkama issarahata api ithanawa ada ape episode ekak balala kawuru hari influence una nan creator kenek wenna oganta good luck වැඩේ කරගෙන යන්න අපෙන් සපෝට් එකක් ඕන නම් ඒකත් කියන්නේ. එහෙනම් අපි අද එපිසෝඩ් එක ඉවර කරනවා. ඊළඟ සතියේ තවත් ලස්සන මාතෘකාවක් ගැන කතා කරමු. Thanks for watching. Bye bye.